දකුණු උරේ පෙනෙන්න උරමාලාවක් දැමීම ගැනද පහදලා දෙන්න කියලා ඉල්ලනවා අය. මෙහෙම දේවල් තියෙනවා. දැන් උරමාලාවක් නේද අපි දැන් අපි දකුණු උරේ පේන දානකොට මොකද කරන්නේ? ඒකේ සංකේත විවිධාකාරයි. දැන් යම් කිසි උරමාලාවක් කියලා මම අහන්නේ මම හිතන්නේ මේ සාටකයක් කියන එක. සාටක කියන්නේ අපි කිල් ගන්නකොට සාටකයක් පල දෙන එක ඉඳන් මම හිතන්නේ මම අහන්නේ. සාටකය කියන වචනයෙන් පෙන්නන්නේ සා අට කය සාටකය. අටක අටක් සහිතවන්නාව කටයුතු වලින් ඇත්තේ සාටකයක් තියෙනකල. මොකද්ද අට? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වපු අටෙන් යුතුව කටයුතු කරන බව පෙන්වන්නේ. නිසා එබඳු බුද්ධලයන්ගේ ධර්ම මේ සංකේතයක් නිසා. අන්න ඒකේ පෙන්වන්න හදපු වාක්‍යය සා අට කය සාටකය. අටක් සහිත යහපත් වන්නාව අටකින් යුද්ධවන්නාව ක්‍රියාකලාපය ඇත්තා කියන එක තමයි සාටකය පරිදීමේ පින්නු කරන්නේ. උත්තරීතර ධර්මයක් උතුරු උතුරු මිනිස් ධර්මයක් නිසා ඒක. ඒකට නා උතුරු බව වෙන්න සලුව උතුරු සලුව කියලා. සාටකේ නැත්නම් උතුරු සලුව කියලා. ඉතින් මේක දානකොට දකුණ ඇරෙන්න තමයි දාලා තියෙන්නේ. දකුණු අත විරුද්ධ වෙන්න මේක වෙන්නා. දැන් අපි ඉතෙල්ලාම දැනගන්න ඕනේ. නරක දේ ඉවත් කරන්න නරක දේ දැනගන්න. මොනවද නරක? හොඳ දේ ගැන අමුතු හොයන්න දෙයක් නැහැ. මනස සිහියෙන් ඉන්න අපි අතින් සිද්ධ වෙන නරක වුණු හරියක් තියෙනවා නම් මොනවද පාප ධර්ම? පාප ධර්ම ඉවත් කරන්න ඕනේ. ඒක තමයි මහන්සි විඳුව. දුච්චාරිත ධර්ම පාප ධර්ම වලට කියනවා කුණු ගොඩවා. දා කුණු කියන එක තමයි දකුණු කියන්නේ. කුණු දාපන්. උසයි ඉඳේපා. ඒක විරුත් කරගන්න. හැමිලේ මනස විරුත් කරලා දීපන් කුණු හොයාගන්න. හොය හොයා දාපන්. විවදක. එන් දා කුණු පැත්ත තමයි විරුත් වෙලා තියෙන්නේ. නැ හැමිලේම පාපයක් දුච්චාරිතයක් මාතුල නැගෙනවද? කොයි මොහතක හෝ ලෝභයක් ද්වේෂයක් මොහයක් මට පහළ වෙන එක මනා සීහෙන් ඉඳලා. ඒකට හේතුකාරක වන්නා වරමුණ ආපු තැනින්ම බෑර කරන්න පුළුවන් වුණා. අන්න ඒකේ සංකේතය තමයි දකුණ විවෘත කරලා තියෙන්නේ. දකුණ විවෘත කරලා තියාගැනීමේ සංකේතය. ඉතින් දකුණ විවෘත වෙන්න පළඳිනකොට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනකොට ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් මගේ හිතවිලි ක්‍රියාවදන් කොතනද කොටු වෙන්නේ? කොතනද ක්‍රියාත්මක වෙන්නේ? ඔන්නේ මනා සීහෙන් ඉදීමර කියන සතිපට්ඨානින් ඉන්නවා කියන්නේ. සිහියෙන් ඉන්න. සතිය පිටවගෙන. සති සම්බෝධියංගයත් උතනයි. මෙන්න මෙතන ඉන්නකොට ඒ ඒන කාරණේ ධර්මයට අනුව විචක්ෂණේ නැහනම් ධර්මයට අනුකූලව බලනවා. විචක්ෂණ බුද්ධිය මෙහෙවලා. ධර්මයේ බලන ධම්මවිචේ සම්බෝධියංගය එතන නැගෙන්නේ. එතකොට පේන්න පටන් ගන්න මෙන්න මේ ආකාරයෙන් මේ රාගයේ හේතු වෙන්නේ රාගයේ දූෂ්‍ය වෙන්නේ මෙහෙමයි. දැන් මේ ක්‍රියාවලියේ දූෂිතාවයට අවැදල හේතු වෙන්නේ මෙහෙමයි. මේක අනුගමනය කරන ලෝකයාට අවැදල හේතු වෙන්නේ මෙහෙමයි. දැන් මටත් අවැදයි ලෝකයාටත් අවැදයි මේක පහකල විද්දා. අනේ සතියෙන් දැකලා පහ කරනවා නුවණින් තේරුම් ගත්තා සතියෙන් දී කළා ඒ අරමුණේ හැටි දැනගත්තා සිහිනුවන පාවිච්චි කළා ඉතින් ඔය විදිහට අයින් කරගන්න ඕනේ මෙන්න මේක දින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා ඔය කටි කීයේ හිතයට වැඩෙන්නේ නැහැ භාවනා කරනවා කියන එක දැන් ඉතින් වැඩනවත් නෙමෙයි ඒව නරකයි කියනවා නෙමෙයි ඒ දිනදා අපේ ජීවිතයේ කරන කටයුතු වලදී පුරුදු පුහුණුකමක් තියෙන්න ඕනේ ඒ කරන කටයුතු ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙන එකක්ද මගින් මේ හිතෙන්නේ කියන්නේ කරන්නේ කියන එක දැනගෙන මනස සිහියෙන් එතන ඉන්න ඕනේ දැන් අපිට ඕනකම තියෙන ධර්මයේ දැකලා මූල ධර්මයේ දර්ශනය කළාට පස්සේ ලෝභයේ දේශයේ මෝහයේ ගිනි දෙන බවත් මේ සතර ගමන්ට හේතුකාරක බව දැනගින්. මේ ටික ක්ෂය කර දැන් මොකද නිවුණා සැනසුණා කියලා දැනගින්. දැන් අපේ වැඩ පිළිලා තියෙනවා මොන ක්‍රමෙන් හරි කමන්නේ ඇයිද නිවා දමන්න. ක්ෂය කර දමන්න. අන්න ඒකයි දැන් අපිට ඉතුරුලා තියෙන වැඩ පිළිවෙල. මනස සියෙන් ඉඳලා ලෝභයේ දේශයේ මෝහි තමා කරන කටයුටි වල ගෝචර වෙනවාද කියලා බලලා. ගෝචර වෙනවා ඒ වයින් කරගන්නවා. ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීනුවණි වඩනවා.